අයිබෝවන් අපි අද බලමු ජින් ගර්ල් බෙල්ස් කොහොමද ප්ලේ කරන්න කියලා. හරිද? මේකේ මම ඔයාලට කියලා දෙනවා G major එකේ. මොකද මේකේ පහසුයි ප්ලේ කරගෙන යන්න ගොඩක් ලොකුවට මහන්සි වෙන්න දෙයක් නැහැ මේකේ ප්ලේ කරන්න. පොඩිම පොඩි කොටසක් තියෙන්නේ. හරි. චැනල් එක subscribe කරලා නැති කට්ටිය අනිවාර්යයෙන් චැනල් එක subscribe කරන්න කියලා මම මතක් කරනවා. දන්නවා මෙන්න මෙතන තියෙනවා කියලා G major කියන කෝඩ් එක. හරිද? මෙතන තියෙනවා G major එක. මෙතන තියෙනවා. නමුත් මෙතනින් ගහන එක ටිකක් අපිට ලේසි ලීඩ් එකෙන් ප්ලේ කරද්දී පොඩක් එහෙට මෙහෙට කරගන්න. හරි. මුලින්ම තියෙන්නේ මෙන්න මේ වගේ පාට් එකක්. හරි. ඒක බලන්න ඉස්සලාම ඔයගොල්ලන් ප්ලේ කරන්න ඕනේ තුන්වෙනි කම්බියේ මෙතන හත්වෙනි ෆ්‍රෙට් එක. ඒකට එකයි. ඊළඟට මෙතන පළවෙනි කම්බියේ හත්වෙනි ෆ්‍රෙට් එක. කීයද? තුන්වෙනි කම්බියේ 7 සහ පළවෙනි කම්බියේ 7. ඊළඟට දෙවෙනි කම්බියේ 10. එතකොට මේ විදිහට ඊළඟට දෙවෙනි කම්බියේ 8. ඊළඟට නැවතත් එනවා තුන්වෙනි කම්බියේ 7. හරි. එතකොට මේ විදිහට. හරිනේ. ඊට පස්සේ දෙවෙනිට එනවා මෙන්න මේ වගේ පාට් එකක්. කලින් වගේම තමයි. නමුත් මං ආපහු ඒක කියාගෙන යන්න. මුලින්ම තුන්වෙනි කම්බියේ 7. ඊළඟට පළවෙනි කම්බියේ 7. ඊළඟට දෙවෙනි කම්බියේ 10. ඊළඟට දෙවෙනි කම්බියේ 8. ඊළඟට එනවා තුන්වෙනි කම්බියේ 9. හරිද? පාඩ් දෙක එකට ගහපුවාම ඊළඟ පාට් එක වදින්නේ මෙන්න මේ විදිහට. අපි ඉස්සල්ලාම තනි තනි පාට් එක ගහගෙන යන්. ඊට පස්සේ මම කියලා දෙනවා ඒක ඩබල් කරන්න කොහොමද කියලා අවසානයේට. ඉස්සල්ලාම අපි ගහන්නේ තුන්වෙනි කම්බියේ 9වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට පළවෙනි කම්බියේ 8වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට පළවෙනි කම්බියේ 7. ඊළඟට දෙවෙනි කම්බියේ 10. අපි ඒක ගහලා ඉමු. හරිනේ. ඊළඟට එනවා පළවෙනි කම්බියේ 10. හරිද? පළවෙනි කම්බියේ 10 ගහනකොට ඔයගොල්ලන් ඒකට හතර පාරක් ගහන්න ඕනේ. මෙන්න මේ විදිහට. පැහැදිලිද? ඒ විදිහට ගහන්න ඕනේ. ඊට පස්සේ තියෙන මේ වගේ පාට් එකක්. මේක ප්ලේ කරන්නේ පළවෙනි කම්බියේ 12. ඊට පස්සේ පළවෙනි කම්බියේ 10. ඊළඟට පළවෙනි කම්බියේ 8. ඊළඟට දෙවෙනි කම්බියේ 10. ඊළඟට දෙවෙනි කම්බියේ 8. එතකොට මේ විදිහට. හරි. එතන ආයේ normal play කරන එකක් මෙන්න මේ වගේ note එකක්. හරිද? ඒක පළවෙනි කම්බියේ 7 වෙනි ෆ්‍රෙට් එක තමයි අපි play කරන්නේ. ඕනනම් ඒකත් නිකන් අපිට මෙන්න මේ විදිහට ගහලා අන්න එහෙම ගහවත් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ආපහු අර ඊළඟ part එක පටන් ගන්න. පළවෙනි කම්බියේ 7 වෙනි ෆිට් එක. හරි. ඒ කොටස් දෙක දැන් හරි කියලා හිතන්නකෝ. කලින් එකයි මේකයි. දැන් තියෙනවා පාට් එකක් මෙන්න මේ වගේ එකක්. හරි. මේක ප්ලේ කරද්දී මුලින්ම ඔයාලා මෙන්න මේ පළවෙනි කම්බියේ 7 වෙනි ෆිට් එකට ඉස්සලාම ප්ලේ කරන්න ඕනේ මෙන්න මේ විදිහට. හරිද? තුන් පාර. හරිද? හරිනේ. ඊළඟට ආය තුන් පාරක්. හරිනේ. එතකොට තුන් පාරේවා දෙකයි. මෙන්න මේ විදිහට. හරිනේ. ඊළඟට තව එක පාරක් අපි ගහනවා මේ පාට් එක උඩට ගෙනියන්න මෙන්න මේ විදිහට. එතකොට ඔක්කොම පාරවල් හතක් වදිනවා මෙන්න මේ විදිහට. මේක කඩ කඩ කියලා දුන්නේ මේක වරදී කියලා හිතලා මෙන්න මේ විදිහට. එහෙම ගහලා ඊළඟට එනවා මෙතන පළවෙනි කම්බියේ 10 වෙනි ෆ්‍රෙට් එක. හරිනේ. ඒක මම ආයෙ ගහලා පෙන්නන්නම් ඔයාලට. හරිනේ. ඊළඟට තියෙන මේ වගේ පාට් එකක්. ඒක ප්ලේ කරන්නේ දෙවෙනි කම්බියේ 8, දෙවෙනි කම්බියේ 10, නැවතත් පළවෙනි කම්බියේ 7. එතකොට මේ විදිහට. හරි. ඒක ගහවන්න.
ඊට පස්සේ තියෙනවා මෙන්න මේ වගේ පාට් එකක්. හරි. මේකෙදිත් හොඳට බලා ගන්න පළවෙනි කම්බියේ මෙතන 8 වෙනි ෆ්‍රෙට් එක තමයි අපි ගහන්නේ මෙන්න මේ විදිහට. මෙතනදී අපි 4ක් ප්ලේ කරනවා මෙන්න මේ විදිහට. හරිද? ඊළඟට අපි ප්ලේ කරනවා පළවෙනි ගම්බියේ 7. අර කලින් වගේම 4ක්. ඒ කියන්නේ මේ දෙකේම දෙක දෙක වදින්නේ මෙන්න මේ විදිහට. හරිනේ? ඊට පස්සේ තියෙනවා මේ වගේ පාට් එකක්. මෙතනදී දෙවෙනි ගම්බියේ මෙතන 10 වෙනි ෆ්‍රෙට් එක අපි තුන් පාරක් ගහනවා මෙන්න මේ විදිහට. හරිද? ඊළඟට එනවා පළවෙනි කම්බියේ 7. ඊළඟට නැවතත් එනවා දෙවෙනි කම්බියේ 10. එතකොට මේ විදිහට වදින්නේ. හරි. ඊට පස්සේ ආපහු ප්ලේ කරන නෝට් එකක් අපි පළවෙනි කම්බියේ 10 වෙනි ෆ්‍රෙට් එක. හරිද? ඊට පස්සේ ආපහු ප්ලේ කරන්නේ ජිංගල් බෙල්ස් කියන කොටස මෙන්න මේකම. ආපහු ඒකම තමයි ප්ලේ කරන්නේ. එකම එක තමයි මේකේ මේ රෝලින් වෙන්නේ. ඉතින් මේක මම ඕගලන්ට ගොඩක් අවශ්‍ය වෙයි කියලා හිතලා මේ නත්තල් කාලේ නිසා අවශ්‍ය වෙයි කියලා හිතලා දුන්නේ. මේක මේ හුදෙක් විනෝදාංශය සඳහා මම මේක ඕගලන්ට මේ කියලා දුන්නේ. මේකේ ලොකු දෙයක් නැහැ ඉගෙන ගන්න. අඩුපාඩු මොන හරි තියෙනවා නම් තව මොන හරි සින්දු අවශ්‍යතාවයක් තියෙනවා නම් ඕගලන් අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න මම කියලා දෙන්නම්. ඉතින් ඔයගලන්ට සුභම සුභ නත්තලක් මම ප්‍රාර්ථනා කරමින් මේ ලෙසන් එක අවසන් කරනවා. එතකොට ඊළඟ ලෙසන් එකෙන් අපි ඉක්මනටම හම්බෙමු. ඔයගලන්ට සුභ දවසක් වේවා. ජය වේවා.